අපරාධ විමර්ශනයේදී ගිය ෆයිල් හැංගිනවලු. ඉතින් හැංගුණා නම් ඒ ෆයිල් හොයන එක තමයි ඒගොල්ලන් යුතුකම. අපරාධ විමර්ශනයේ එන්න කිව්ව හැම අවස්ථාවම ගිහිලා තියෙනවා. හැම ෆයිල් එකක්ම ආපහු රිටර්න් කීඩා මත්තෙන්ශි ඇවිල්ලා තියෙනවා. ඒ හැම එකේම අපි නිදොස් කොට තියෙනවා. ඉතින් එතුමාට කියන දේවල් නැතුව එතුමා පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා පාර්ලිමේන්තුවේ මේ දේවල් කියනවා. අපි තොරතුරු දැනගෙන මේ පනත යටතේ අපිව මේ ඉන්ට්‍රිම් දාපුගේ හේතු අහලා අපි ලියුමක් දීලා තියෙනවා. අද වෙනකන් සති දෙකක් වෙනවා ඒකට උත්තරයක් නැහැ. වීගන කාදිපතිතුමා විසින් පත් කළ විශේෂ විමර්ශන ඒකකය දුන්න වාර්තාව කියලා මේ තියෙන මේ කෙටුම්පත රහස්‍ය වාර්තාව මේ කෙටුම්පත පක්ෂග්‍රාහී කෙටුම්පත මේ බණ්ඩාරගම ගෘහස්ත ක්‍රීඩාංගණයේ පවත්වපු මෙම ජාතික කරා සූර්තාවලිය මොවුන් කියනවා පවත්වලා නැහැ කියලා මේක ලැජ්ජසහගත ප්‍රකාශයක් මුළු රටම දන්නවා අපි ඇමෙත්තුමාගෙන් ඉල්ලනවා බොරු ප්‍රකාශ කරන්න එපා කරාටි වලපල්ලට යවන්න එපා පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද වලට මුවා වෙලා තමයි මේ කතාව කරගෙන යන්නේ. මම අභියෝග කරන අමාත්‍යවරයාට මේ කාරණය එළිය ප්‍රකාශ කරන්න කියලා. අපිට කියන්න තියෙන්නේ එතුමට වැඩ බැරි නම් වැඩ දන්නේ අමාත්‍යවරයෙට මේ අමාත්‍ය ධූරය දීලා පොළොන්නරුවේ ගිහිලා කුඹුරු කොටන්න කියලා. ක්‍රීඩාව වලපල්ලට දාලානේ තියෙන්නේ එතුමා. ක්‍රීඩා සම්මේලන අතුරුපාලක මණ්ඩලයට පත් කරන හැම ක්‍රීඩාවක්ම මේට ඉස්සෙල්ලා පත් තුන හැම අතුරුපාලක මණ්ඩලයකම හිටිය භාණ්ඩාගාරිකවරයා වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරී මම ජනාධිපතිතුමාට මේ අවස්ථාවේ කියනවා ඒ ප්‍රකාශය පිළිබඳව ඇමතිවරයාගෙන් විමසීමක් කරලා ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න කියලා.